travel life subscribe කරලා තියාගන්න. ලංකාවේ ලස්සන තැන් ගැන ඔයාලට දැනගන්න පුළුවන්. අභයගිරි රත්න ප්‍රාසාදය. මෙන්න මේකට කියන්නේ රත්න ප්‍රාසාදය. මේක තට්ටු පහක ගොඩනැගිල්ල. දැනට මෙන්න මේ නෂ්ට අවශේෂ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිට තියෙන එවිඩන්ස් එක අභයගිරි මූලික කරගෙන වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා 5000ක්. මේ 5000කගේ විනය කර්ම පොහොය කර්ම කරන්න හදපු උපෝස්ථාගාරය තමයි මේ. මේ තට්ටු පහක ගොඩනැගිල්ල දැනට මෙන්න මේ නෂ්ට අවශේෂ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර මෙන්න තියෙනවා දැනට ලංකාවේ තියෙන උසස්ම මුරගල් බලාගන්න. නයිපෙන හතේ මුරගල බලන්න පිටිපස්සේ නයිපෙන හතක් තියෙනවා. මේ ඉන්නේ බ්‍රූක රාෂ්ට්‍රක දෙවියා. බ්‍රූක රාෂ්ට්‍රක කියන්නේ නැගෙනහිර පළාතට අධිපති දෙවියා. බලන්න මේ බ්‍රූක රාෂ්ට්‍රක දෙවියාගේ වම් අතේ තියෙන පුන්කලස. දකුණු අතේ තියෙන කල්ප වෘක්ෂය. බලන්න මේ ඇඳන් ඉන්න ඇඳුම් නාපුහම රෙද්දක් ඇඟට ඇලෙන්නේ ආකාරයකදී. පැලඳගෙන ඉන්න ආභරණ බලන්න. කට්ටත් මිටියත් භාවිතා කරලා දැනට ලංකාවේ දිනුණු කලාත්මක භාවයෙන් උසස් මුරගල තමයි මේ. මෙන්න මේ වගේම මුරගලක් අර එහා පැත්තේ තියෙනවනේ. මේ මුරගල දැන් තියෙන මියුසියම් එකේ. ඔහොම මෙන්න මෙතනට මෙන්න තියෙනවා ලංකාවේ තියෙන හොඳම කොරවක්ගල. මේක තමයි දැනට ලංකාවේ තියෙන හොඳම කොරවක්ගල. මේ බලාගන්න. මේ ඉන්නේ මකරා. මේ තියෙන මකරාගේ දිව. කට්ටත් මිටියත් භාවිතා කරලා දැනට ලංකාවේ දිනුණු කලාත්මක භාවයෙන් උසස් කොරවක්ගල මේක. උසස් මුරගල මේක. මේ දෙකම බලන්න අපි එන්න ඕනේ මේ අභයගිරිය රත්න ප්‍රාසාදය කියන මේ උපෝස්ථාගාරය ගාවට. එතකොට මේ රත්න ප්‍රාසාදය ඉදි වෙන්නේ කනිෂ්ඨ තිස්ස රජතුමාගේ පාලන කාලේ. එතකොට මේක තමයි අභයගිරිය වැඩවාසය කරපු ස්වාමීන් වහන්සේලා 5000කගේ විනය කර්ම පොහොය කර්ම කරන්න හදපු උපෝස්ථාගාරය. එහෙම නැත්නම් පොහොයගේ. එහෙනම් අමතක කරන්නේ නැතුව Travel Life TV අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. Bell icon එක click කරන්න. ඊකට අපිත් එක්ක රැඳී ඉන්න. අලුත් දේවල් දැනගන්න. Thank you.